සේරම එක වේරලියත් බන්දු බින්දුට කරපු වගේ කැත වැඩ කරා නම් අද අපිට හදවතේ ගායකයෙක් නැත. රෝහල් ගතු චාමර වේරසිංහ ගැන සේනානායක වේරලියත් කළ අසිරිමත් ප්‍රකාශය මෙන්න. සේනානායක වේරලියත් අපි ඔබ ආදරය කරන සුපිරි ගායන තරුවක් මෙන්ම නිහතමානී චරිතයක්. එබව ඔප්පුගුණේ දමිත් අසංක සහ චාමර වීරසිංහට පියෙක් විදිහට ඔහු ලබා දුන් අසීමිත ලෙස තමාගේ ගීත ගැයීමට ලබා දුන් අවස්ථා නිසාමයි. ඔවුන් දෙදෙනා ඒ අඳුරේ තාමත් දෝතින් දරන් කටයුතු කරන බව අපිට බලා ගන්න පුළුවන්. දමිත් අසංක චාමර වීරසිංහ දෙදෙනාම සේනානායක වේරලියද දුටු ඕනෑම වෙලාවක දෙපා වැඳ ඒ නිහතමානීකම නිරන්තරයෙන් පෙන්වන අවස්ථා ඔබද දැක ඇත. මෙවැනි විට චාමරට පීක් බඳු සේනානායක වේරලියද ආදරණීය සටහනක් සිය මූණ පොතේ සටහන් කර තිබුණා. මෙන්න ඒ සටහන. මා දකුණේ පැවති සංගීත ප්‍රසංගයට සහභාගී වුණ දිනයකදී ඒ සංගීත සැපුවේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමයි. මගේ අවස්ථාව වෙනතුරු මා වාහනයට වෙලා ඉන්න වෙලාවේ සංගීත කණ්ඩායමේ ගායකයෙක් මගේ ගීතයක් වන පුංචි දඟකාරී ගීතය ගායනා කළේය. මාත්තේ හඬට පුදුමයටත් පත් වෙමි. එනම් මේ චාමර වීරසිංහ යන තරුණ ගායකයාය. එදා මා හදවතින්ම සතුටු වූ දවසකි. ඒ මටත් ආඩම්බරයකි. පසුව වේදිකාවෙන් බැස ඔහු මා සමග කෙරූ කතාබහත් සමග මා ඔහුට පැවසුවේ මගේ ඕනිම ගීතයක් ගැයීමට හදවතින්ම ඔහුට අවසර දෙන්නෙමි. ඔහුගේ දක්ෂ කටහඬත් සමග හා නිහතමානීකමත් එක්ක අද ඔහු ඉන්න තැනගෙන මාතරම් සතුටු වෙන පුද්ගලයෙකු නොමැත. ඔහු අද රටේම හදවතේ ගායකයා. ඉතින් චාමර මල්ලියේ මෙශෝක ආරංචිය දැනගත් පසු මා දුකටපත් වුණේය. ඉතින් හදවතේ ගායකයා චාමර මල්ලේ ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරමි මා. ඔබ එනතුරු ඔබේ රසිකයන් බලා හිඳි ජයශ්‍රීමා සමිතුගේ පිහිටයි ඔබට.